ආයුබෝවන් දරුවනේ ඔබ අප එකතු වෙලා ඉන්නේ අපේ විද්‍යා පාඩම් මාලාවේ තවත් අංගයක් සමගින් අද අපේ මාතෘකාව තමයි අන්වීක්ෂ මොනවද පුතාලා අන්වීක්ෂ කියලා කියන්නේ කුඩා දෙයක් විශාල කළ බලන්න යොදා ගන්නා උපකරණයට අපි කියන්නේ අන්වීක්ෂ කියලා අන්වීක්ෂය කියන උපකරණය මුලින්ම නිර්මාණය කළේ ඇන්ටන් වෑන් ලීවන්හුක් කියන විද්‍යාඥයා ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයා ඉතාම සරල අන්වීක්ෂයක් නිර්මාණය කරගත්තා. ඊට පසු කාලීනව විවිධාකාරී අන්වීක්ෂ භාවිතා කරලා අපේ පරිසරය තුළ තියෙන කුඩා දේවල් විශාල කරලා බලන්න අපි පුරුදු වුණා. ඒදී අපි භාවිතා කරන එක අවස්ථාවක් තමයි අත් කාචය. ඉවත් සරල අන්වීක්ෂය. මේදී උත්තල කාච එකක් පමණක් භාවිතා කරලා යම් දෙයක් විශාල කරලා බලා ගන්න. ඔය බලන්නකෝ අපි යම් දෙයක් විශාල කළ බලනකොට කොහමද පේන්නේ ලස්සනයි නේද ඕනම දෙයක් විශාල කළ බලනකොට අපට එහි පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්න පුළුවන් උත්තල කාචයක විශාල බලය කිය සාමාන්‍යයෙන් 10ක් 12ක් 15ක් වෙන්න පුළුවන් මොකද්ද මේ විශාල බලය කියන්නේ යම් වස්තුවක් විශාල වෙලා පේන आलोकान्वीक्षे මේක සංයුක්ත ආලෝකාන්වීක්ෂය කියලාත් අපි හඳුන්වනවා. අපි මුලින්ම අද මේ ආලෝකාන්වීක්ෂයේ කොටස් ටික හඳුනා ගනිමු. මම මේ අත තියාගෙන ඉන්නේ මොකේද? මේ තමයි පුතේ පාදිය කියන කොටස. යම් තැනක රඳවන්න තමයි අපිට පාදිය උදව් වෙන්නේ. ඒ වගේම මේ අතින් අල්ලගෙන ඉන්න කලාපීට අපි කියන්නේ මොකක් කියලාද? මේ කලාපීට අපි කියන්නේ බාහුව කියලා. බාහුවෙන් තමයි අන්වීක්ෂය අල්ලගන්නේ. අත්ලොඩ තියාගත්තා මෙන්න මේ විදිහට අල්ලගත්තා ඊළඟට අන්වීක්ෂයේ වැදගත්ම කොටස තමයි වේදිකාව අපි නිරීක්ෂණය කරන්න අවශ්‍ය දේ රඳවගන්නේ මේ වේදිකාව මත නිරීක්ෂණය කළ යුතු දේ රඳවා ගැනීම සඳහා තමයි අපි වේදිකාව භාවිතා කරන්නේ වේදිකාවේ යමක් රඳවා ගැනීම සඳහා අපි භාවිතා කරන මොනවද ක්ලිප්ස් භාවිතා කරනවා මෙන්න මේම මේ ක්ලිප්ස් භාවිතා කරලා අපි නිදර්ශකය වේදිකාව මත රඳවා ගන්නවා මේ තියෙන්නේ වේදිකාව ඊළඟට මෙන්න මේක තමයි වැදගත්ම කොටස ආලෝක අන්වීක්ෂයේ ඒ තමයි මේ නිදර්ශකය ආලෝකමත් කර ගැනීම සඳහා ආලෝකය ලබා ගන්නා දර්පණය මේ දර්පණයේ එක පැත්තක් තල දර්පණයක් අනෙක් පැත්ත අවතල දර්පණයක් ඊළඟට පුතේ මෙන්න මෙතනින් තමයි අපි ඇස තියලා බලන්නේ මේ ඇස තියලා බලන කාචයට අපි කියන්නේ උපනිත කියලා. මේ තියෙන උපනිත. මෙතන තියෙන්නේ අවනිත් කාච පද්ධතිය. නිදර්ශකයට ආසන්නයේ තියෙන උත්තල කාච පද්ධතියට අපි කියන්නේ අවනිත් කාච පද්ධතිය කියලා. අවනිත් කාච පද්ධතිය. අවනිතේ තියෙනවා අවබලය, මධ්‍ය බලය සහ අධි බලය කියලා ප්‍රධාන කොටස් තුනක්. මේ උපනිත සහ අවනිත රඳවා තියාගන්න උදව් වෙනවා කවුද මෙන්න මේ ප්‍රකාශ නලය මග තමයි ඒක අපි රඳවලා තියාගන්නේ එතකොට නිදර්ශකයේ මෙහෙම තියලා අපි උපනිතින් මෙන්න මෙහෙම නිදර්ශකේ නිරීක්ෂණය කරනවා සමතලා මේසයක් උඩ තියලා තමයි අපි නිදර්ශකේ නිරීක්ෂණය කරන්න ඕන ඒ වගේම දරුවනේ මේදී අපි සීරු මාරු කර ගන්න ඕන අවශ්‍ය ලෙස නිදර්ශකය පැහැදිලිව බලා ගන්න පුළුවන් විදියට සීරු මාරු කර ගන්න අපි කොටස් දෙකක් භාවිතා කරනවා මේකට අපි කියන්නේ මොකක් කියලාද රළු සීරු මාරුව කියලා රළු සීරු මාරුවේවත් දල සීරු මාරුව මේකට අපි කියන්නේ මොකක් කියලාද සියුම් සීරු මාරුව කියලා ඉතින් දරුවනේ අද දවසේ අපි හඳුනාගත්තේ ආලෝකාන්වීක්ෂයේ කොටස් ඉතින් දරුවනේ ඊළඟ දවසේ අපි ආලෝකාන්වීක්ෂයෙන් යමක් නිරීක්ෂණය කරන්නේ කොහොමද කියලා හරියටම හඳුනා ගැනීම බලාපොරොත්තු ඇතිව අදට සමගන්නවා. ඉතින් හැමෝටම ආයුබෝවන්.